Hello guys, ඔන්න මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඉට්සි ස්ටෝර් එකට ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කෙනෙක් ඇඩ් කරගන්නේ කියන එක. ඉතින් printify, printful වගේ dropshipping platforms පාවිච්චි කරලා ඔයා ඉට්සි ස්ටෝර් එකක් පවත්වාගෙන යනවා නම් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙනවා මේ ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කෙනෙක් ඇඩ් කරගන්න එක. මොකද හැම වෙලේම ඉට්සි එක රූල්ස් මත බේස් කරලා තමයි වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඔගලංගෙන් වෙන පොඩි ප්‍රශ්නයක් වුණත් ඇති account එක suspend කරලා දාන්න. ඉතින් ඒකෙ හින්දා මේ production partners ලා ඔයා dropshipping store එකක් නම් පවත්වගෙන යන්නේ මේ production partner කෙනෙක් add කරගන්න එක ඒ තරම්ම වැදගත්. හරි, අපි දැන් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මම කලින් කිව්වා වගේම ඕගලන්ට printify, printful වගේ dropshipping platforms යූස් කරලා නම් මේක කරගෙන යන්නේ. ඕගලන්ට මේක production partner කෙනෙක් ඇඩ් කරගන්න එක ගොඩක් වැදගත්. ඉතින් මේක කරන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා, ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාලට මේ dashboard එකේ settings වලට ගිහිල්ලා මේ production partners කෙනෙකුට ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහේ window එකක් එනවා. එතනදී අපිට පුළුවන් production partner කෙනෙක් ඇඩ් කරන්න. එහෙම නැත්නම් අපිට තව ක්‍රමයක් තියෙනවා. ඔයා listing එකට ගියාට පස්සේ listing එකේ ඔයා ලිස්ටින් එකක් අලුතින් ඇඩ් කරනකොට, එහෙම නැත්නම් තියෙන ලිස්ටින් එකක් එඩිට් කරනකොට ඔයාට මේ ඩිස්ක්‍රිප්ෂන් එකට යටින් ඔයාට පේනවා ඇති මෙතන මේ ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කියලා පොඩි සෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ සෙක්ෂන් එකේදී ඇඩ් න්‍යූ ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කෙනෙකුට ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතනිනුත් පුළුවන් වෙනවා ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කෙනෙක් ඇඩ් කරගන්න. ඉතින් මම මේ දෙකෙන් කොයි විදිහින් ඇඩ් කරත් ඔයාට එකම රිසල්ට් එක එන්නේ. මම සෙටින්ග්ස් වලින් ගිහිල්ලා ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කෙනෙක් ඇඩ් කරගන්නම්. මෙතනදී ඇඩ් න්‍යූ ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කෙනෙකුට ක්ලික් කරාම ඔයාට වින්ඩෝ එකක් ඕපන් වෙනවා. නමුත් මම ඊට කලින් ඔයාට කියන්න මේ මොකද්ද, මේ කවුද මේ ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කෙනෙක් කියලා කියන්නේ. මෙතනදී ඉච්චි එකේ විස්තර කරලා තියෙනවා අපේ ෂොප් එකේ මොනවා හරි දෙයක් නිර්මාණය කරද්දි වෙන්න පුළුවන්, ඒක ෂිප් කරනකොට වෙන්න පුළුවන්, ඒක ඩිසයින් කරනකොට වෙන්න පුළුවන්, ඒක ප්‍රොඩක්ට් කරනකොට වෙන්න පුළුවන්. ඒ ඕනම කෙනෙක් අපේ ෂොප් එකක් එක්කලා එකතු වෙලා, එහෙම නැත්නම් අපේ ෂොප් එකේ පාර්ට් එකක් විදිහට අපේ ෂොප් එකේ පාර්ට් එකක් මේන්ටේන් කරන කෙනෙක් කවුරු හරි කෙනෙක් ඉන්නවනම් එයා ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කෙනෙක් විදිහට අඳුර ගන්නවා. ඉතින් අපිට එයත් එක්කලා වැඩ කරගෙන යනවා නම් මේ ඉච්චි ෂොප් එක මෙතනදී මේ ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කෙනෙක් ඇඩ් කරන එක ගොඩක් වැදගත් කියන එක ඒගොල්ලෝ කියනවා. ඉතින් මෙතනදී ඔයාට එහෙම කෙනෙක් ඉන්නවනම් විශේෂයෙන්ම printify, printful කරනවා නම් මේක ඇඩ් කරගන්න එක වැදගත්. ඇඩ් න්‍යූ ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කුඩ මම ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මේ විදිහේ වින්ඩෝ එකක් එනවා ඔයාට. ඉතින් මෙතනදී තියෙන්නේ අපිට අර අපි කියපු අපේ ස්ටෝ එකේ පාර්ට් එකක් මේන්ටේන් කරන ප්‍රොඩක්ෂන් කරන කෙනාගේ විස්තර එන්ටර් කරන්න. ඉතින් මෙතනදී මම ඔයාට උදාහරණයක් විදිහට printify කියන එක මම උදාහරණයක් විදිහට ගන්නම් මෙතනදී. එතකොට මේ ප්‍රොඩක්ෂන් පාර්ට්නර්ගේ නම අපිට printify කියලා මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී අපිට තියෙනවා ටික් එකක් දාන්න, show this product name partners name to buyer. ඔයාට මෙතනදී ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපිට මෙතනදී මේක ඕෆ් කරන්න පුළුවන්, එහෙම නැත්නම් මේක ඔන් කරලා තියන්න පුළුවන්. මොකද මෙතනදී අපි මේක ඔන් කරාට පස්සේ අපේ buyers පුළුවන් දැන් අපි t-shirt mugs වගේ දෙයක් design කරනවා නම් අපේ බයස්ලට පුළුවන් මේක ඇත්තටම කාගෙන්ද නිෂ්පාදනය කරන්නේ, නැත්නම් අපේ පාර්ට්නර් කවුද කියලා බලන්න. ඉතින් මේක ඕෆ් කරොත් එහෙම බයර්ට බලන්න බෑ. එතකොට ඔයාලට මෙතන පේනවා ඇති ප්‍රයිවට් කියලා වැටෙනවා. එතකොට බයර් දන්නේ නැහැ කවුද ඔයාගේ මග් එකක්, එහෙම නැත්නම් ඔයාගේ ටී-ෂර්ට් එක කවුද ඩිසයින් කරන්නේ කියලා. හැබැයි මෙතනදී මේක ඕෆ් කරාට පස්සේ ඔයාට පේනවා ඇති මෙතන ඩිස්ක්‍රිප්ටිව් ටයිටල් කියලා තියෙනවා. ඔයා නම ඕෆ් කරාට ඔයාට මෙතනදී ඩීටේල් එකක් එන්ටර් කරන්න ඕනේ. මොකද එහෙම නැතුව ටී-ෂර්ට් ඩිසයිනර් කියලා මේ විදිහේ පොඩි නමක් එන්ටර් කරගන්න ඕනේ. එතකොට ඒක තමයි අර ප්‍රොඩක්ෂන් පාර්ට්නර්ගේ නේම් එකට නේම් එක නැතුව පෙන්නන්නේ මෙන්න මේ ඩිස්ක්‍රිප්ටිව් ටයිටල් කියන එක. මම මේ විදිහට ඔයා කැමති විදිහකට තියන්න මම මේක මෙහෙම නම පෙන්නන විදිහට තියනවා. ඊට පස්සේ ඔයාට මෙතනදී ලොකේෂන් එක ඇඩ් කරන්න වෙනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම printify USA බේස් කරලා තින්නේ. ඉතින් ඒ නිසා මම මේ විදිහට USA
මේ විදිහට ලොකේෂන් එක දෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ අදාළ පාර්ට්නර්ගේ ඩීටේල්ස් බලලා එයා කොහෙද ලොකේෂන් එක බලලා ඔයාට පුළුවන් මෙතනදී ඇඩ් කරගන්න. About production partner මෙතනදී ඔයා කියන්න ඕනේ දැන් ඔයාගේ production partner මේ ඔයාගේ ස්ටෝ එකේ මොකද්ද කරන්නේ? සමහරක් විට එයා ඔයාගේ ඩිසයින් එක කරනවා වෙන්න පුළුවන්, shipping එක කරනවා වෙන්න පුළුවන්, producing කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ මොකක්ද ඔයාගේ මුණ පාට් එකද මේ production partner handle කරන්න කියන එක ගැන මෙතනදී පොඩි ඩීටේල් එකක් දෙන්න ඕනේ. දැන් ඔයා printify වගේ එකක් ගත්තොත් එහෙම අපි කරන්නේ ඩිසයින් එක කරන එක විතරයි. අනිත් හැම දෙයක්ම කරන්නේ printify එකෙන්. ඉතින් ඒක නිසා අපිට මෙතනදී කියන්න පුළුවන් my partner මම මේ විදිහට නිකන් එක ගන්න. ඔය විදිහට මම පොඩි ඩීටේල් එකක් ඇඩ් කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මීට වඩා ලස්සන මම මේ නිකන් ටයිප් කරේ ඕගොල්ලෝ මීට වඩා ලස්සන විදිහට මේකේ ප්‍රොඩක්ෂන් පාර්ට්නර්ගේ ඩීටේල්ස් ටික එන්ටර් කරන්න. මේ විදිහට අපිට ප්‍රොඩක්ෂන් පාර්ට්නර්ගේ ඩීටේල්ස් ටික එන්ටර් කරාට පස්සේ අපිට පල්ලෙහා මේ සෙක්ෂන් එකට යන්න වෙනවා. මෙතනදී තියෙන්නේ අපේ පාර්ට්නර්ෂිප් එක ගැන. මෙතනදී ඔයා වැදගත් වෙන්නේ මොකද දන්නවද? මේක ඇවිල්ලා ප්‍රයිවට් තියෙන්නේ. ඒ කියන්නේ අපේ බයර්ට මෙතන තියෙන ඩීටේල්ස් මුකුත් අපි මේ දැන් මෙතනදී එන්ටර් කරන ඩීටේල්ස් පේන්නේ නැහැ. නමුත් අපි මේ ඩීටේල්ස් ෂෙයා කරගන්නේ ඉච්සි එකත් එක්ක. ඉතින් මෙතනදී ගොඩක් වැදගත් ඔයාට ගැළපෙන මෙතන තියෙන හරි ආන්සර් එකක් සිලෙක්ට් කරලා ඔයාගේ ඉච්සි එකත් එක්කලා ෂෙයා කරගන්න එක. මම අපි බලමු දැන් පළවෙනියට මොකද්ද මෙතන තියෙන්නේ. Why are you working with this partner? ඇයි ඔයා මේ පාර්ට්නර් එක්කලා වැඩ කරන්න කියලා අපෙන් ප්‍රශ්න කරනවා. එතකොට මෙතනදී අපිට answers හතරක් දීලා තිනවා. එකක් I don't have the technical ability or equipment to make it entirely by myself. I have outgrown. It was I need help. එහෙම නැත්නම් අද කියලා තිනවා. ඉතින් මෙතනදී මම recommend කරන සහ මට ගොඩක් interesting එකක් තියෙන answer එක විදිහට තියෙන්නේ මෙන්න මේ I don't have technical ability or equipment කියන එක. මොකද මේක සාමාන්‍යයෙන් common answer එකක්. අපිට මටම සම්පූර්ණම business එක run කරගන්න හැම වෙලෙම වංගාව සම්පත් නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ answer එකක් ගොඩක් වැදගත්. ඊට පස්සේ what is your role in designing process? එතකොට මගෙන් අහනවා දැන් මෙතනදී design process එක, ඒ කියන්නේ මොකක් හරි දෙයක් design කරන එකේ process එක ගත්තොත් එහෙම ඒකේ ඔයාගේ part එක මොන වගේද? I design everything myself. ඊට පස්සේ I design everything but get technical help. I collaborate. මේ විදිහට ප්‍රශ්න කීපයක් අහලා තිනවා. හැබැයි මෙතනදී මම prefer කරන මම කැමති answer එක තමයි I design everything myself. ඒ කියන්නේ මම design role එක ගත්තාම සම්පූර්ණයෙන්ම design කිරීම කරන්නේ මම විසින්මයි කියන එක තමයි මෙතනදී මේ තියෙන්නේ. ඉතින් මෙතනදී answer එක හොඳට ගැලපෙනවා මේ උඩ තියෙන එකත් එක්කලා. මොකද මම හැමදේම මං විසින් design කරනවා. ඒ වගේම මම මේ partner use කරන්නේ technical ability එක සහ equipment එක ලබා ගැනීම සඳහා කියන එක. ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ what is the partner's role in the production process? එතකොට දැන් මේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක ගත්තොත් එහෙම පාර්ට්නර්ගේ රෝල් එක මොකක්ද කියන එක තමයි මෙතනදී අහන්නේ. ඒ කියන්නේ දැන් මේ අපි ඇඩ් කරපු පාර්ට්නර් අපේ ස්ටෝ එකේ මොන රෝල් එකද මේන්ටේන් කරන්නේ. මෙතනදීත් අපිට ප්‍රශ්න හතරක් දීලා තිනවා, ආන්සර්ස් හතරක් දීලා තිනවා. they make component of my products, they create finished product, they create finished product then I add branding, they do everything for me. ඉතින් මෙතනදී ගත්තොත් එහෙම මට best suitable එක වෙන්නේ මේ they do everything for me. මොකද අපි දැන් printify එක ගත්තොත් අපි ඇත්තටම කරන්නේ design එක කරන එක විතරයි. printify එක තමයි packaging එක ගත්තාම ඒක dispatch කරනකොට ගත්තාම tracking detail, shipping ඒ වගේම ගෙනහිලා බාර දෙන වැඩේ ඒ සියල්ලම කරන්නේ මේ printify එක. එතකොට මෙතනදී
මම ඩිසයින් කරන එක විතරයි කරන්නේ අනිත් ටික ඔක්කොම කරන්නේ මේ printify කියන මගේ partner. ඉතින් මේ විදිහට තමයි මම answers තුන දුන්නේ. ඉතින් මම මේ answers තුන තමයි ඇත්තටම ගොඩක් මම හිතන විදිහට suitable වෙන්නේ මේ වගේ දෙයකට. ඔයාලට කැමති විදිහකට ඔයාලට ගැළපෙන විදිහට මේ product and partner add කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට මම මගේ details ටික fill කරගත්තා. Will කරගෙන ඉවරුනාට පස්සේ ඔයාට මෙතන මේ save partner කියනක උඩ click කරන්න පුළුවන්. ඒ save partner කියනක උඩ click කරාට පස්සේ ඔයාට මම දැන් මෙතනදී මේක save කරන්න යන්නේ නැහැ. නමුත් මෙතනදී අපිට මේක save කරාට පස්සේ ඔයාට මේ විදිහට දැන් ඔයාගේ listing එකට ගියාට පස්සේ මෙතන production partner කියලා දැන් ඔයාට පෙන්වනවා මෙතන මේ add a new production partner කියලා. මේක වෙනුවට ඊට පස්සේ ඔයාට පෙන්වන්නේ ඔයා දැන් අර කලින් අතනදී ඇඩ් කරගත්ත ප්‍රොඩක්ෂන් පාර්ට්නර්ගේ නේම් එක. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ඒ වගේ පාර්ට්නර්ස්ලා කීප දෙනෙක් ඉන්නවනම් ඒ කීප දෙනාමුණත් මේකට ඇඩ් කරගන්න කිසි ප්‍රශ්නයක් නැතුව ඊට පස්සේ අපිට තියෙන්නේ අපි මේ ලිස්ටින් එක කරනකොට මේ ලිස්ටින් එකට අදාළව ප්‍රොඩක්ෂන් පාර්ට්නර්ව උඩ ටික් කරලා ඒක මාක් කරලා අපේ ඐම් එක පබ්ලිෂ් කරන්න. ඉතින් ওই විදිහට තමයි අපිට පුළුවන් ඉට්සි එකේ ප්‍රොඩක්ෂන් පාර්ට්නර් කෙනෙක් ඇඩ් කරගන්න. ඉතින් මේව ගොඩක් වැදගත්. ඔයාගේ ඉට්සි ස්ටෝ එක හොඳ මට්ටමින් කිසි ප්‍රශ්නයක් නැතුව පවත්වාගෙන යන්න. ඉතින් මම හිතනවා ඕගලන්ට මේකත් ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ විදිහේ තවත් අලුත් වැදගත් තොරතුරු එක්කලා හම් වෙනකන් අපි ගිහිල්ලා එන්නම්.